දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනාටම. ඉතින් අදත් බොහොම කොට වීඩියෝක් තමයි ගෙනයි. මයි කොට වීඩියෝ කියන්නේ සාමාන්‍ය විනාඩි 15 ඉතරේ. ඉතින් හරි, අද වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා තම්බ්නේල් එක දැක්කනම්, ඔයාලා මීට කලින් වීඩියෝ එක දැක්කනම් ඔයාලට හිතාගත්ත හැකි මොකක්ද අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් කොහොමද මේ පළතුරු වලින් මතුවෙන සත්තු හදන්නේ කියලා තමයි අද වීඩියෝකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට ඕන්නේ ඇත්තටම මේ කොහොමද, يعني දැන් ගොඩක් වාරට තියෙන ප්‍රශ්නයක් නේ මේ viral reels, viral shorts හදාගන්න කියලා. ඉතින් ඒ හදාගන්න නම් මේ වගේ අලුත් අලුත් يعني මෙයා වගේ අලුත් අලුත් වෙන videos බලලා ඔයාලා අලුතෙන් හිතන්න පටන් ගන්න වෙනවා. ඉතින් ඔයාලා මේකම හදන්න යන්න එපා. මේකෙන් අලුත් දෙයක් අරගෙන ඔයාලා මේ ක්‍රමේ use කරලා අලුත් දෙයක් හදලා YouTube upload කරලා බලන්න ඔයාලා කොහොමද views එන්නේ කියලා. ඉතින් ඊට අමතරව මම හැමදාම මතක් කරනවා වගේ අපි කැන්වා කෝස් එකක් කරනවා. ඉතින් කැන්වා කෝස් එකට ඔයාලට පල්ලෙහෙන් ජොයින් වෙන්න පුළුවන්. කැන්වා A to Z එකේ උගන්වනවා. ඒ වගේ මේක රෙකෝඩින් සෙෂන් එකක් තියෙනවා. ඔයාලා ලංකාවේ හිටියත් පිටරට හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕනම වෙලාවක ඒක බලන්න පුළුවන්. ඉතින් ඒක රෙකෝඩින් සෙෂන් එකක් තියෙන වීඩියෝස් 14ක්, ඒ වගේම පැය 7ක් යනකම් ඔයාලට ඒක බැලුවට පස්සේ කැන්වා A to Z හොඳට පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට කැන්වා ප්‍රීමියම් account එකක් ෆ්‍රී හම්බ වෙනවා. කෝස් එක ගන්නකොට කෝස් එක රුපියල් 1500ක් වගේ චූටිම චූටි කොත්තුවක් කන සල්ලි ගන්න වෙන්නේ. ඉතින් එහෙම කරන්නේත් නිකන් දුන්නම ඔකේ අගේ නැහැ නේ ඒක හින්දා. ඉතින් හරි, ඔයාලට පල්ලෙහෙන් join වෙන්න පුළුවන්. ගොඩ කට්ටියක් join වෙලා දැන් අපිත් එක්ක කෝස් එක කරගෙන යනවා. ඉතින් ඔයාලටත් කෝස් එකට join වෙන්න පුළුවන්. හැබැයි තව චූටි කට්ටියකට තමයි join වෙන්න පුළුවන්. ඒකත් මතක් කරන්න ඕනේ. මොකද අපි ඩ්‍රයිව් වල දාලානේ දෙන්නේ. එතකොට ඩ්‍රයිව් වල අර ඕනවට වැඩි ප්ලේ වෙනකොට ඩ්‍රයිව් ටික පොඩ්ඩක් එහෙම එහෙම වෙන්න බලනවා. ඒ කියන්නේ ප්ලේ නොවෙන්න බලනවා. ඒකින්ද අපි වැඩිය කට්ටිය ගන්නෙත් නැහැ. මේක ඔයාලට ජොයින් වෙන්න පුළුවන් තාමතින් ජොයින් වෙන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. හරි, අපි බලමු ඉතින් කොහොමද දැන් මෙන්න මේ විදිහට මේ AI වලින් මේ විදිහේ animation videos, එහෙම නැත්නම් මේ විදිහේ මේ පළතුරු සත්තු වෙන videos හදන්නේ කියලා. මුලින් හැමදාම වගේ අපිට ඉන්නේ අපේ හිතවතා ChatGPT එකට යනවා. ChatGPT එකට ගිහිල්ලා අපි කියනවා අපිට prompt එකක් ඕනේ. අපි හදමු මිදි වලින් බල්ලෝ. මිදි වලින් බලු පැටව හදමු. අපි බලමු පොඩ්ඩක් ඒ වගේ හදලා. මම කියනවා මෙන්න මෙයාට මෙහෙම. I need a prompt. To generate grapes, I need a prompt to generate grapes background. The background should be full of grapes කියලා. එතකොට අපි බලමු මෙයා මේක ජෙනරේට් කරලා දෙයිද. මෙයා මේක ජෙනරේට් කරනවා. එතකොට මෙතන නවත්තල කියමු I need the prompt only කියලා. ඊට පස්සේ දැන් මෙයා නම ලියලා දෙනවා. ලියලා දීලා හරි, ඊට පස්සේ මම කියනවා මෙයාට I need another prompt to generate. නෑ, ඉස්සෙල්ලා අපි මෙහෙම කරමු. අපි මේකෙන් generate කරලා බලමු. අපි ඉස්සෙල්ලා මෙන්න මේක copy කරගෙන අපි යනවා Leonardo AI එකට. Leonardo AI එකට ගිහිල්ලා අපි මේක ඉස්සෙල්ලාම copy කරලා අපි බලමු දැන් මේකේ කොයි විදිහටද මේක generate වෙන්නේ කියලා. මොකද නැත්තම් අපිට මේක එකපාරටම හිතා ගන්න බැරි වෙනවා. අපි 2x3 දීලා ඊට පස්සේ prompt enhance දීලා 3D render දීලා මෙන්න මේ විදිහට prompt එක දීලා අපි ජෙනරේට් කරගන්නවා. ජෙනරේට් කරගත්තාම බලමු කොයි විදිහට ජෙනරේට් වෙන්නේ කියලා. ජෙනරේට් වුණාට පස්සේ අපි කරන්නේ ඒකේ කලර්ස් ටික පොඩ්ඩක් ඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මොකද අපිට ඕන බලු පැටව ටික, බල්ලෝ ටික ජෙනරේට් කරගන්න. ඉතින් ඔකෝ විදිහට ජෙනරේට් වෙනවා. අපි බලමු කොයි වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් එයිද කියලා. හරි,
ඔන්න විදි බැක්ග්‍රවන්්ඩ එකක්කාවේ දැම් මෙතන පොඩිෂුව එකක් තියෙනවා. පොඩිෂුව එකක් තියෙන්නේ මං මෙයාට කියන්න ඕනේ මේක සම්පූර්ණම it should be purple in color. purple color only කියලා ආයි දෙනවා. එතකොට ආයි මෙයා මේක රීජෙනරේට් කරලා දෙයි. රීජෙනරේට් කරලා දුන්නට පස්සේ ඔයාලට තියෙන්නේ ආයි මේක මෙන්න මේ විදිහට කොපි කරලා ලියනාඩෝ AI එකට ගිහිල්ලා ආයි මේක පේස්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේක කැන් එකකට දාලා දම් පාට කරගන්නත්. ඉතින් එහෙම ඕනේ අපි අපව මේ රීජෙනරේට් කරගමු. ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපි ඒක ජෙනරේට් කරන අනිත් ප්‍රොම්ප්ට් එකත් ලියගම. මෙතන ලියන්න ඕනේ දැන් various shades, various shades of purple, the grapes are lush and vibrant. මේකද මම මෙයාට කියනවා rewrite the same prompt but remove the word grapes and insert puppy කියලා. ඊට පස්සේ මෙයා මේකම ලියනවා purple. හරි, ඒකත් අපි මෙහෙම කොපි කරගන්නවා. කොපි කරගෙන ඔයාලට පේනවා මේකට ආවට පස්සේ දැන් අපිට තැඹිලි මේ දම් පාට ඒවා තියෙනවා. මං මේක මෙන්න මෙහෙම ආපහු මෙන්න මෙහෙම ජෙනරේට් කරගන්නවා අපේ පපීස් එක. බලමු ඒක දැන් කොහොම වෙයිද, ඒක එකක් දෙකක් වෙයිද. කියලා අපි පොඩ්ඩක් එක වෙනස් වුණොත් අපි ගන්නව එක මෙනි පපිස් එක කියන්නේ hundreds of puppies. හරි, quantity එකක් වගේ පොඩ්ඩක් දෙන්න බලනවා. එතකොට ඒගොල්ලෝ quantity එක හරියටම ඒ කියන්නේ ගන්නවා. අපි බලමු මොකක් ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. හරි, ඔන්න ඔය විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. මේ පේනවනේ නේද වීඩියෝ එක මේ ජෙනරේට් වෙලා තියෙනවා. තැඹිලි පාට පපිස්ලා ලක්ෂ ගාණක්. දැන් මේ නිදි වගේම බල්ලෝ. ඊට පස්සේ අපි කරන්නේ මේකේ මෙන්න මේ තියෙන එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා ටිකක් රිලේටඩ් වෙන. දැන් බලන්න මේක ගත්තහම මේකට මට නිකන් ඒක ඔයාගේ ඇස් මට්ටමින් හිතන්න. දැන් මේකයි මේකයි මේ අපි මේ දෙක ගමු දැන්ට. මේ දෙක මෙන්න ඩවුන්ලෝඩ් කරගමු. ඔන්න ඔය විදිහට. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ දෙක ඩවුන්ලෝඩ් කරගන්නත්. සෝරි, මේ දෙක. ඔහොම ඩවුන්ලෝඩ් කරගෙන අපි කරන්න ඕනේ, ඔයා දන්නවා ඉස්සෙල්ලා වීඩියෝස් බලලා තියෙනවා නම් අපි ක්‍රියා AI කියලා අලුත් සොෆ්ට්වෙයාර්, අලුත් AI ප්ලැට්ෆෝම් එකක් ඔයාලට ඉන්ට්‍රඩියුස් කරා. හොඳම AI ප්ලැට්ෆෝම් හතර කියලා ඉමේජ් ජෙනරේට් කරන්න ෆ්‍රී තියෙන. ඉතින් ඒකෙදි මේ මං ඒ ක්‍රියා AI කියන එකට යනවා. ගියාට පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඒ ඉන්ටර්ෆේස් එකේ ඔයාලා පේනවා ඇති මේකේ රියල් ටයිම් ඉන්ස්ටන්ට් AI ජෙනරේෂන් එන්හැන්සර් වීඩියෝ කියලා තියෙනවා. ඉතින් මේක තප්පර සෝරි විනාඩි 3යි ඔයාලට හම්බෙන්නේ. ඒකද ඉක්මනට මේක වැටි කරගන්න ඕනේ. ඒකට ගිහිල්ලා මේක තියෙනවා ඔයාලට පේනවා AI වීඩියෝ ජෙනරේෂන් කියලා. මම ඒකට යනවා. හරි, දැන් අපි ඉමේජ් ටික ජෙනරේට් කරගෙන ඉවරයි. ඉවර ඉමේජ් ටික ජෙනරේට් කරගෙන ඊට පස්සේ අපි එනවා. හරි, මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා ජෙනරේට් කරපු ඒ වගේ එකක්. ඒ කියන්නේ ඒ වගේ ඉමේජ් එකක්, ඉමේජ් වගේයක්. ඒ කියන්නේ නූඩල්ස් වලට තමයි ඒක ජෙනරේට් කරලා තිබ්බේ. හරි, අපි දැන් ජෙනරේට් වීඩියෝ කරන්න කලින් අපි දැන් මේකේ අපේ ඕන අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් දෙක අප්ලෝඩ් කරගමු. මෙන්න මෙහෙම එකක් මෙහෙම. ඊට පස්සේ මේ හරියෙන් තව කී ෆ්‍රේම් එකක් දාලා අනික මෙහෙම ඔන්න විදිහට අප්ලෝඩ් කරගන්න. ඉතින් අප්ලෝඩ් කරගෙන ඊට පස්සේ අපි බලමු මේක කොහොමද. ආ, මේක ගියා.
හරි නෑ එක අප්ලෝඩ් වෙනවා. විදිහට අප්ලෝඩ් වුණාට පස්සේ ඒක බලමු ටර්න් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ප්‍රොම්ට් එකක් මෙතන පල්හැම් ප්‍රොම්ට් එකක් දෙන්න ඕන, සීන් විත් ඩයිනමික් මෝෂන් ඔෆ් කියලා. ඒ කියන්නේ නිකන් ග්‍රේප්ස් මෙතෙන්ට දෙනවා අපි එකක් පපී කියලා දීලා, ඊට පස්සේ අපි මෙන්න මෙතනින් මේක රෙන්ඩ ගිහිල්ලා අපි ජෙනරේට් වීඩියෝ කරගන්න. ජෙනරේට් වීඩියෝ කරගත්තට පස්සේ මේක වීඩියෝ එක ජෙනරේට් වෙනවා. අපි බලමු වීඩියෝ එක ජෙනරේට් වුනහම කොයි විදිහටද මේක හැදිලා තියෙන්නේ කියලා. තාම වීඩියෝ එක ජෙනරේට් වෙනවා. දැන් වීඩියෝ එක ප්ලේ වෙනවා. තාම එන්හැන්සිං බලමු. ඔය විදිර දැන් වාලට දැනටමත් පේනවා ඒ අර මේ කන්වර්ට් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ, වාලට පේනවා ඇති අර මිදි වගේ තිබිලා. ඊට පස්සේ එක පාට මේවා ටර්න් වෙනවා සත්තුන්ට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට දැන් වෙන වීඩියෝ එකක් වුණත් අපි මේක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගමු. ඩවුන්ලෝඩ් කරගෙන හරියට ඩවුන්ලෝඩ් වුණා. අපි මේ දෙක අයින් කරලා බලමු. අපි තව මම ජෙනරේට් කරගත්ත එකක් තියෙනවා, ඒකිනුත් පුළුවන් දි කියලා. අපි නිකන් මේ දෙක කරලා බලමු, ට්‍රයි කරලා. ඒකයි මේකයි. හරි අපි ඒ දෙකත් අරගෙන බලමු ඒවෑන් ඒකෙනුත් කරන්න පුළුවන් කියලා. දැන්ට මම මේ දෙක ඩිලීට් කරනවා. ඩිලීට් කරලා මෙතනින් අලුතෙන් කී ෆ්‍රේම් එකක් ඇඩ් කරගෙන මම ඇඩ් කරගන්නවා අපි පළවෙනි ඉමේජ් එක මෙන්න මේ අඹ බකට් එක. ඊට පස්සේ මෙතෙන්ට කී ෆ්‍රේම් එකක් අරගෙන දෙවෙනි ඉමේජ් එක කුරුලරි ඔන්න ඔය විදිහට ඇඩ් කරගන්න. දැන් ඔය විදිහට ඇඩ් කරගත්තට පස්සේ මෙතන්ට දෙනවා අපි මැංගෝ කියලා. සොරි ගෝ කියලා මෙතෙන්ට දෙනවා යලෝ බර්ඩ්ස් කියලා. හරි ඊට පස්සේ ඔහොම දීලා මෙන්න මෙතනින් ජෙනරේට් රෙන්ඩ කියන එක දීලා ජෙනරේට් වීඩියෝ කියන එක දෙනවා. ජෙනරේට් වීඩියෝ කියන එක දුන්නාට පස්සේ මේක ජෙනරේට් වෙනවා. හැබැයි ඔයාලා මතක තියාගන්න මේකේ බොහොම ලිමිටඩ් ටයිම් පීරියඩ් එකක් තියෙන. කියන්නේ ඔයාලට දවසකට උපරිම වුණොත් දෙකක් වගේ තමයි හදන්න පුළුවන් වෙන්නේ. මොකද විනාඩි 3ක් ඉතින් තියෙන්නේ. විනාඩි 3ක් කියන්නේ බොහොම පොඩි කාලයක්. එහෙම නැත්නම් ඔයාලට මේකේ පේඩ් ප්ලෑන් එකක් ගන්න වෙනවා. ඉතින් දවසට වීඩියෝස් දෙකක් දැම්මම මදැ නේද? හරියට කරනවනේ. ඒත් මදැ. ඕකද සතියක් දායි ඔන්න. එච්චර තමයි ඉතින්. ඊට පස්සේ ඔන්න views නැහැ. එහෙම නෙවෙන්නේ. හරි බලමු දැන් මේක enhancing. බලන්න දැන් එකත් enhance වෙනවා. බලමු යම්ප ගෙඩි වලින් ඇත්තටම කුරුල්ලෝ එනවද කියලා. ආර පේනවනේ ඔන්න ඔය විදිහට තමයි ඔය වීඩියෝස් හදන්න. ඉතින් ඔය වීඩියෝ මාර විදිහට වෛරල් ගිහිල්ලා තියෙනවා TikTok එකේයි Instagram එකේ. ඔයාලා දැකලා තියෙනවා නම් TikTok එකේ දැන් TikTok වලටත් සල්ලි දෙන හින්දා ඉතින් ඔයාලා TikTok එකත් පටන් ගන්න. මොකද TikTok Facebook හැම එකටම දැන් monetization තියෙනවානේ. ඒ කියන්නේ ලංකාවේම දැකලා තියෙනවා ගොඩක් අය monetization run තියෙන. මම method එක දන්නේ නැහැ. මොකද මම TikTok Facebook කරන්නේ නැහැ. ඒ වුණාට මේ ඔයාලටත් try කරන්න පුළුවන්. try කරලා බලන්න. ඉතින් මේ වගේ කේකව දාලා මේ වගේ දේවල් කරලා බලන්න. දැන් enhance වෙලා තියෙනවා. ඒ බලන්න ඒකත් තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් download කරගමු.
ඉතින් ඔන්න විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක අපිට මෙහෙමම අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම සාමාන්‍යයෙන් මේක කැන්වා එකට දා ගන්නවා. කැන්වා එකට දාගෙන පොඩ්ඩක් ඔයාලට ඒක එහෙම මෙහෙම හදා ගන්න පුළුවන්. හදාගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක අප්ලෝඩ් කරන්න. ඉතින් මේ විදිහට අප්ලෝඩ් වලට ගිහාම මේ තියෙන වීඩියෝ එක, වීඩියෝ එක ඉතින් ඔයාලට ඕන විදිහකට හදලා වෝටර්මාක් එකකුත් නැහැ. හදලා අපිට ඕනනම් Instagram දාන්න, يعني Instagram ඕන එකක් දාන්න පුළුවන්. ඉතින් ওই විදිහට හදාගත්තාම හරි. ඉතින් ওই වගේ දේවල් ඔය දේ තමයි අද මට කියන්න උවමනා වෙලා තිබ්බේ. ඉතින් මම මේ දවස්වලම viral යන reels shorts හදන්නේ කොහොමද කියලා කතා කරා application දෙකකින්. දැන් ඔයාලා කලින් video එක දැක්කනම් ඒක දකින්න ඇති. ඔයාලා අර කොහොමද අර ක්‍රියේ අර ඔලුව වන්න හරක මිනිම, ඒ කියන්නේ මොනවද ඒවට කියන පොඩි පොඩි animal videos හදන්න කියලා මේක. ඉතින් ඊට කලින් video, ඒ කියන්නේ ඔයාලා කලින් බලපු video එකේ තිබ්බා. දැන් අද මේ video එක. ඉතින් ඔයාලටත් මේ වගේ අලුතෙන් හිතන්න තමා, අලුතෙන් හිතන්න පොඩ්ඩක් හොයලා බලන්න තමා තියෙන්නේ. හොයලා බැලුවොත් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් කොහොම හරි අද වීඩියෝ එක ඔච්චරයි. ඉතින් පොඩි වෙලාවක් ගියේ, විනාඩි 15ක් විතර. මම හිතනවා ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්ත කියලා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ net එකේ පොඩ්ඩක් එහෙම එහෙ අතපත ගෑවොත්. ඒ වගේම තමයි ඔයාලා කියන්න ඕනේ මේ ඔයාලට ඉගෙන ගන්න design පැත්තෙන් ඉගෙන ගන්න ආසයි නම්, හැබැයි illustrator, photoshop වගේ දේවල් කරන්න අමාරු නම්, හැබැයි ෆ්‍රීලාන්සිං කරලා සල්ලි හොයන්නත් ඕනි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට පුළුවන් අපේ කියන කෝස් එකට join වෙන්න. දැනට ගොඩක් කට්ටිය join වෙලා තියෙනවා. join වෙච්ච කට්ටිය අනිවාර්යයෙන්ම දන්නවා ඒකේ තියෙන වටිනාකම. ඉතින් එහෙම කරලා Fiverr upwork කරන කට්ටියත් ඉන්නවා. orders ආපු කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ මේ මාසෙට orders ආපු ගොඩක් කට්ටියක් නැහැ. මට දෙන්නෙක් නැකුවේ ඒගොල්ලන්ට orders උත් ආවා කියලා. ඉතින් ඒ වගේ මේ ආපු අයත් ඉන්නවා. එහෙම ඔයාලටත් match එකක් ගහ ගන්න පුළුවන්. අනික ඔයාලගේ design එකක් ඔයාලා Montessori, ඒ කියන්නේ ඔයාලා nursery teacher කෙනෙක් නම් නැත්නම් ඔයාලා advanced level හරි මොනවා හරි ගන්න ගුරුවරයෙක් නම් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාලගේ design ටික, තමන්ගේ posters ටික ඔක්කොම ටික තනියෙන් හදා ගන්න මේක ඉගෙන ගත්තට පස්සේ. හරි. ඉතින් එහෙමනම් පල්හෙන් join වෙන්න අපි ගිහින් එන්න. සුබ දවසක්.